அது நம்மை தாத்திப்பு தேய்துவே சீதுவ பிரதேசே சீதுவ மீசமட்ட ஐதி தவத் சுவிசேஷி தடக்கட தமை அது உதயசன சுவாமின் வகன்சே மாவகினா மே சீதுவ பள்ளியட அனுபத்தித குருளு கலே தேவுமது මං ගොඩක් කාලයකට පස්සේ තමයි හැබැයි මේ භූමියට ආවේ. මේ භූමියට එනකොට රත්නනම් මේ තාත්ති පුතේද්දුවේ සිතුවිලි ගොඩක් ගලාගෙන ආවා. මේ වගේ සුන්දර පරිසරයක් අපිට සබාවට ලැබීම ගැන දෙවියන් වහන්සේට ස්තුති කරන අතර මේකේ නිර්මාතෘ මැක්සිමස් රොඩ්‍රිගෝ පුල්ලේ පියතුමා ගැන මං ගොඩක් ආඩම්බර වුණා. මොකද උන්වහන්සේ තමයි එදා දවසේදී මේ වගේ සංකල්පයක් මේ වගේ මේ කලපුව අයිනේ ජුඩ් පුණිතුමාට කැප කරන්න ඕනේ කියලා මේ සරුවමකුත් එක්ක පුංචි පූජාව පටන් ගත්තා. අද පොඩ පොඩ දියුණු වෙලා තියෙනවා. හැබැයි මම මෙතෙන්ට ආපුවම පුදුම මනුස්ස මට්ටම තුන දුකක් හිතුණා. මීට වඩා අපිට දෙයක් කරන්න බැරිද? මීට වඩා මේක ලස්සන කරන්න බැරිද? මීට වඩා මේ සුන්දර ප්‍රදේශය තුල මේක ශ්‍රයින් එකක් කරන්න බැරිද? මේ දහස් සංඛ්‍යාදී ජනතාවකට මේ වගේ සුන්දර පරිසරයකට ඇවිල්ලා උදේ ඉඳලා හැන්දෑව වෙනකන් ඉඳලා ඔවුන්ගේ ජීවිතවලට අවශ්‍ය කරන්නා වූ මේකනේ පෝෂණය ලැබලා යන්න නිදහස් වෙන්න පුළුවන් පරිසරයක් මේ අම්මේ තාත්තේ පුතේ දුවේ හොටෙල්ලයක් මේ හරිය හැදපනංකාරිය ඒ හොටෙල් එක ලොකු ගානකට විකුණාවි. අපිට මේ අවස්ථාව හම්බ වෙලා තියෙනවා දිව්‍යන් වහන්සේ වෙනුවෙන් මන්දිරයක් හදන්න. දිවෙන් වහන්සේ වෙනුවෙන් භූමියක් ගොඩනගන්න. දිවෙන් වහන්සේ වෙනුවෙන් මිනිසුන්ගේ ආත්ම ගලවන්න. ඉතින් මට හිතුණ රත්නනම් මේ තාත්තේ පුතේ දුවේ නිර්මාණ නම් ගොඩක් ආවා. මට හිතුණා මේ මොහොතේදී මේ පුංචි චැපල් එක මෙතනින් අයින් වෙලා එහා පැත්තේ තව මේකට අයිති වත්ත තියෙනවා. ඒක ඇතුලේ පුංචි පුංචි දූපත් ටික හැදිලා ඒකට අවශ්‍ය කරන ලෑන්ඩ්ස්කේපින් හැදිලා එක අයිලන්ඩ් එකක් දූප පල්ලියක් ඇවිල්ලා මේ ආකාරයෙන් ගොඩක් සිහිනයන් මට නැවුණා මෙතනට ආවට පස්සේ. එinsa දෙවියන් වහන්සේ නිර්මාණ කරුවෙක්. දෙවියන් වහන්සේ කියන්නේ මැවුම් කරුවෙක්. දෙවියන් වහන්සේ දුන්න මේ සුන්දර පරිසරය තුළ අපිට සුන්දර දේවල් ගොඩනගා ගන්න පුළුවන්කමක් තියේවි. මේ පරිසරයට හානියක් කරන්නේ නැතුව මේ භූමියට හානියක් කරන්නේ නැතුව මේක ඉතාම සුවිශේෂී තනක් බවට පත් කරන්නට පුළුවන් කියලා මට හිතුණා. ඇත්තටම හිතුණා. මේ සුපුවත් තරණයට ගියාම වෙලක් තමයි ওই තත්ත්වෙල සුන්දර තනක් බවට පත් කරේ. ඒකේ පරිසරයට කිසිම හානියක් කරේ නැහැ. පරිසරය තවත් වර්ධනය කරලා දුන්නා. තවත් ගස්කලන් හිටෙව්වා. තවත් වතුර ගත්තා. ඒ නිසා උඹේ මගේ ජීවිතේට ස්වාමීන් වහන්සේ අද ඇරයුමක් කරනවා. හිතින් නැද්ද රත්රන් අම්මේ තාත්ති පුතේ දුවේ මේ සුන්දර පරිසරය තුළ දෙවියන් වහන්සේගේ මහිමය හදන්න. අපිට හොටෙල්ස් කොච්චර ලස්සනට හදලා තියෙනවද, කබානාස් කොච්චර තියෙනවද, රෙස්ටොරන්ට්ස් කොච්චර තියෙනවද, ඒ වගේම ගෙවල් දොරවල් කොච්චර හදලා තියෙනවද. ඉතින් අපිට බැරිද ස්වාමින් වහන්සේගේ නාමයෙන් දෙව් මැදුරක් ගොඩ නගන්න, දෙවියන් වහන්සේගේ නාමයෙන් දෙව් පුද බිමක් ගොඩ නගන්න? මේක ඇතුලේ පුද බිමක් ගොඩ නැගුවා නම් කාර්ය මනුස්ස සංහතියට අපිට ඉතුරු කරලා යන්න දෙයක් තියේවි. ඔබත් මැරේවි, මාත් මැරේවි, අපි ඔක්කොම මියෑදේවි. හැබැයි දෙවියන් වහන්සේ තුළ නිර්මාණය වෙච්ච හැම තැනක්ම උන්වහන්සේගේ බල පරාක්‍රමයේ තුළ මහා ආදරවන්ත භූමියන් වශයෙන් තියේවි. මිනිස්සු එනකම් බලාගෙන ඉඳීවි. මිනිස්සු ආපුවම ඔවුන්ගේ ජීවිතවල සැනසීම සහනය උදා කරලා දේවි. අත්‍යනම් මේ තාත්ති පුතේ දුවේ අපි හොටෙල් එකක් හැදුවත් කන්න දෙන්න පුළුවන්, ඉඳුම් මිටුම් දෙන්න පුළුවන් මේ හැම දෙයක්ම. හැබැයි යනකොට ගිල ගෙවල යනකොට ඒගොල්ලන්ට දුකක් ඇති වෙනවා. අපි දෙව් මැදුරක් හැදුවොත් සමහර වෙලාවට ඔවුන්ට මේ භූමියෙන් ආයේ එළියට යනකොට දුකක් ඇති වෙන්නේ නැහැ. ඔවුන්ගේ සිතට වේදනාවක් ඇති වෙන්නේ නැහැ. ඔවුන්ගේ ඒ බිඳුණු පවුල් එකතු වේවි, කඩාගෙන වැටුණු ජීවිත එකතු වේවි. මේ මොහොතේ ජූඩ් මුනිතුමා වෙනුවෙන් මේක හැදුවොත් කාර්ය මේ නැතිවිච්ච හැම කෙනාගේම ජීවිතවලට නැවත වතාවක් ජීවිතයේ අරුතක් හම්බ වේවි. එනිසා උපත්මත් මිය ඇදෙන්නට මත්තෙන් හිතමුද මේ දෙව් මැදුර මෙතන නිර්මාණශීලී භාවයෙන් ලස්සනට හැදිලා මිනිසුන්ට යාඥාවේ තුටැන්නක් වෙන්නයි කියලා ඒ ප්‍රාර්ථනාව ඔබේ අතුමතට අද දවසේ සිතුවිල්ලක් ආකාරයෙන් තියෙනවා. ඔබ කැමතිනම් අම්මේ තාත්ති පුතේ දුවේ අපි එකතු වෙමු. අපි වයිබ කණ්ඩායමක් වශයෙන් ඉන්නවා, WhatsApp කණ්ඩායමක් වශයෙන් ඉන්නවා. ඔබ
ගොඩාක් රටවල් වල ඉන්නයි අපිත් එක්ක ලින්ක් වෙලා තියෙනවා. නමුත් මේක අපේ සක්‍රියාවක් වශයෙන්, දේව ක්‍රියාවක් වශයෙන්, දේවිකත්වයෙන් මතුවෙච්ච ක්‍රියාවක් වශයෙන් ඔබට මට ගොඩනගා ගන්න පුළුවන් නම් රත්නනම් මේ තාත්විකයේ දිවි මං හිතන්නේ මේ යුගයේ තුල ඔබට මට එකතු වෙලා කරන්න පුළුවන් ලස්සන කාර්යයක්. ඉතින් තරුණ පුතාලට මං ආරාධනා කරනවා, වැඩිමහල් අම්මලා තාත්තලට ආරාධනා කරනවා, හැම විද්වතුන්ටත් මං ආරාධනා කරනවා මේ මොහොතේදී පුසත්තය දුප්පත්තය මේ අපි ඔක්කොම එකතු වෙලා මේ මොහොතේදී ලස්සන දෙව්මැදුරක් ගොඩනගන්න දිවෙන් වහන්සේ තුල වරම් ඉල්ලමු. එහෙනම් අපි යාඥා කරමු ශුද්ධ ස්වාමිනී, මේ මොහොතේදී මේ ශුද්ධ පුණ්‍ය වහන්සේ එදා දවසේදී මැසිතුමාත්ෙන් තෝරාපත් කර ගැනීම ගැන අපි වහන්සේට තුති පුදනවා. මේ මොහොතේ විශේෂාකාරයෙන් මේ භූමිය ආශිර්වාද කරන්න, මේ මොහොතේදී ජූඩ් මොනිතුමන් වෙනුවෙන් ඒ කැප කරලා තිබෙනවා මේ දෙවුම් මැදුර මේ මොහොතේදී ගොඩනගන්නටද මේ බොහෝ දෙනෙක්ගේ ආත්ම ගැලවෙන හුදබිමක් බවට පත් වෙන්නට අවශ්‍ය කරන ශක්තිය දෙන මැනව ඒ වර්ධනය කරන්න එක ගොඩනගන්න අප සියලු දෙනාට සිතුවිලිද නිර්මාණයන්ද මිලමුදල්ද ඔබ වහන්සේ දායකත්වයේද හැම දෙයක්ම ලබා දෙන්න මේ කීදී අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේ දේශාම අපට ලැබේවා. ආමේන්. ජේසුස් පිටයි.